වැසි වැටේ නම් මහමගට බසිනු. පස් කඩා වැටේ නම් වේලි බඳිනු. කවුද මෙහෙම කියන්නේ? වගකිව යුතු ආණ්ඩුවක් තමයි මෙහෙම කියන්නේ. ආණ්ඩුවක් ඕනද මේ කතාව කියන්න? මේක හරියට දැන් වර්තමාන ආණ්ඩුව සියමල ආණ්ඩුව වගේ. මේ උමා ඔය කේද වාචකයේ තවත් පැති ගඩක් ගැනයි අද කතාව. උමාඔය ව්‍යාපෘතිය සහ උමාඔය ඛේදවාචකයේ පිළිබඳව ස්ටෙල් බ්ලොග් අපි මීට පෙර වැඩසටහන් කීපයක්ම ඉදිරිපත් කළා. අපි කිව්වා උපංගම්වල මිනිස්සු තමන්ගෙම ගමට යටවෙලා නාය ගිහිල්ලා තමන්ගෙම පස්කන්ද තමන්ගේකට කඩන් වැටිලා තමන් ජීවිත ගමනෙන් සමුගන්න ජාතියක් ජනවර්ගයක් බවට මේ බදුල්ලි මිනිස්සු පත් වෙලා තිබෙනවා කියලා කිව්වා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයට අනුව බදුල්ලේ පවුල් 29000ක් මේ පවුල් 3-4ක් නෙමෙයි පවුල් 29000ක් ඒ පවුල් 29000ට අදාළව සමාජිකයෝ 145000 මේ මිනිස්සු කජුවට කොස්සට නෙමෙයි මිනිස්සු වැඩි පිරිසක් අවදානම් කලාපේ ජීවත් වෙනවා උමාඔය බලපෑම ප්‍රදේශයේ පමණක් මාස කිහිපයක් වැස්සොත් පවුල් 14000කට වැඩි පිරිසක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ක අවතැන් වෙනවා තවම ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා මේ ප්‍රශ්නේ හරිතැනින් අල්ලලා මහජනයාගේ පැත්තෙන් අවශ්‍ය කරන සහන ලබා දීමට අපෝසත් වෙලා තිබෙනවා හැබැයි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මේකේ අනාගත අවදානම දකින්නවා අනාගත අවදානම පේනවා ඒක තමයි ඉල්ලපු ගම මිලියන ගණන් වලින් සල්ලි දෙන්නේ මිලියන 100ක් Tamange බැංකු ගිණුමේ තියාගෙන ඒක නොපෙන්වා තව මිලියන 100ක් ඉල්ලනවා 11 වෙනිදා මිලියන 100ක් ඉල්ලපුවම 13 වෙනිදා මිලියන 100ක් දෙනවා දැන් මේ වෙනකොට මිලියන 5600ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදා හැරලා තිබෙනවා මේ බදුල්ලේ විපතටපත් සහ විපතටපත් වීමට નિયમિત ජනයාට සාන සලස්සන්න හැබැයි මේ බදුල්ලේ දිසාපති කියලා තව ඉන්නවා රාජ්‍ය සේවයේ තක්කඩිය ඒ තමයි නිමල් ලැබෙසිලි බදුල්ල පරිපාලනය අසමත් වෙලා තිබෙනවා බදුල්ලේ ජනතාවගේ ජීවිත බේරලා දෙන්න මේ ව්‍යාපෘතියේ මිනිසුන්ට ඕන හින්දා හදපු එකක් නෙමේ මේ දේශපාලන බල ව්‍යාපෘති මේ කොමිස් කුට්ටි වලට හදපු ව්‍යාපෘති වලින් තමයි ඒ නිසා ඒවට යට වෙලා ඒ පළාතේ උපම්බිමේ මිනිස්සු උරුමකාර මිනිස්සු තමන්ගේම ගමේ ගල් පර්වත වලට යට වෙලා පස් කඳු වලට යට වෙලා මිය යන්නේ දේශපාලකයෝ දාගන්න කොමිස් කෝටි ප්‍රකෝටි ගණන් වලට වන්දිගෙවන්නේ ජීවිතවලින් හැබැයි බදුල්ලේ පරිපාලනය අපි කිව්වා දේශපාලන යාන්ත්‍රණය සේම මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ නිලධාරීන් දූෂිතයි පමණක් නොවේ අකාර්යක්ෂමයි මිලියන 5600ක් බදුල්ලට දීලත් එක ටකරම් මඩුවක් හදන්න බැරි වුණා මේ මොහොත වෙනකන් එක වැසිකිළියක් හදන්න බැරි වුණා මේ මොහොත වෙනකන් එක නලලිදක් හදන්න බැරි වුණා මේ මොහොත වෙනකන් එක කූඩාරමක් හදන්න බැරි වුණා මේ මොහොත වෙනකන් එහෙව් රාජ්‍ය නිලධාරීන් අලහරන්නද කියලා අහන්න සිද්ධ වෙනවා මේ පුදුම කාරණාවක් කැබිනට් අනුමැතිය හම්බ වුණා මාස 3කට කලින් ඒ කුමක් සඳහාද නිවාසවල අත්තිකාරම් සඳහා මාසයකට රුපියල් 25000 බැගින් ගෙවන්න කියලා හැබැයි මේ මොහොත වනතුරු දීලා තියෙන්නේ රුපියල් 15000 බැගින් මාස 3ක අත්තිකාරම් රුපියල් 45000යි රුපියල් 15000ක මුදලක් මාසිකව අරගන්න විපතටපත් වූ පවුලකට බෑ බදුල්ලේ ආරක්ෂිත ස්ථානයක හරක් මඩුවක්වත් ගන්න බෑ රුපියල් 15000කින් බදුල්ලේ ගන්න පුළුවන් කුමක්ද නිසා කැබිනට් අනුමැතිය හම්බ වුණා රුපියල් 25000 බැගින් ගෙවන්න මාසිකව අත්තිකාරම් නිවාස සඳහා ඒකක්වත් නොකරන්න වග බලාගත්ත මේ නිමල් අබේසිරි ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ සිටින ඉහළ ඇවරිය අවසාන වශයෙන් වන්දිගිවන්න වෙලා තිබෙන්නේ මිනිස්සුන්ටයි මේක මහා ඛේදවාචකයක් දේශපාලනය කරන දේශපාලනයේ ඉව දන්න දේශපාලන නායකයින්ට තේරෙනවා පෙනෙනවා වැටහෙනවා මේක ලොකු අනාගත අවදානමක් ඒ නිසා මේ අවදානම තුනී කරලා මේ මිනිස්සුන්ගේ ජීවිත බේරලා ඒකේ දේශපාලන වාසිය ගැනීමේ යම් අදහසක් සිත් තුළ ඇති නැතුවම නොවේ නමුත් ඒකවත් ඉටු වෙන්නේ නැහැ අනිත් එක තමයි දේශපාලනිකව තිබෙන කරුමේක මහත
මේක මේ ජීවිත ටික ආරක්ෂා කළොත් අපිට දේශපාලනිකව යම් අස්වැසිල්ලක් යම් ආශිර්වාදයක් ලැබෙයි. එහෙම හිතලා හෝ මේ කරන ආයෝජනය. එහෙම හිතලා හෝ මේ කරන වෙන්කිරීම සහ ප්‍රතිපාදන නිසි ලෙස මිනිස් ජීවිතවලට කිට්ටු නොවන්නේ ඇයි? ඒක බරපතල ගැටලුවක්. දැන් අනිත් කාරණාව තමයි මේ මිනිස්සු තමන්ගේ රටේ උපන් මිනිස්සු මේ මිනිස්සු ආණ්ඩුවෙන් අතපාලා ජීවත් වෙච්ච මිනිස්සු නෙමේ. බොහොම පිරිසිදු ජලය පානීය ජලය පාවිච්චි කරපු බොහොම සිසිල් සුළඟ හිටපු බදුල්ලේ ඒ තියෙන දේශගුණික තත්ත්වයක් එක්ක සෝබා දහමත් එක්ක බොහොම ආදරෙන් ජීවත් වෙච්ච මිනිස්සු අද හැබැයි බොන්න වතුර පොදක් නැහැ. දැන් මේ දිසාපති කියන නිමල් අබේසිරි කියන හාදයා මේ වන විට බෙදන්නේ අපිරිසිදු ජලය. ඒ දින හතකට වරයි ජලය ලැබෙන්නේ. බෞසර තියෙනවා 27ක්. බෞසර 27කින් ජලය බෙදනවා. කිව්වට විශ්වාස කරන්න මේ බෞසර 27ෙන් 11කටම රියදුරන් නැහැ. කොහොමද වැඩේ? මිනිස්සුන්ට පානීය ජලය සපේන බෞසර 27යි තියෙන්නේ. හැබැයි 27ෙන් 11කටම ඩ්‍රයිවර්ලා නැහැ. 11ක්ම නිකන් ගාල් කරලා නවත්තලා තියෙනවා. SLOG අපි හැමදාම ඉහළ ඇවරිය පතුරු ගැහුවා. හැබැයි මේ අවස්ථාවේදී ඉහළ ඇවරිය මිලියන ගණන් වලින් වෙන් කරා. ඉල්ලන සැරේට සල්ලි දුන්නා කියලා අපි කිව්වා. ඒ මිලියන 100 ගෙව්වා. කොහොම නමුත් ඉහළ ඇවරිය තමන්ගේ දේශපාලන බලාධිකාරිය තුල තමන්ගේ යුතුකම ඉටු කළා. දැන් මේ පහළ කුම්බාණ්ඩියෝ ටික තමයි මේක වට්ටලා මේක නවත්තගෙන මේක හිර කරගෙන ඉන්නේ. ඉහළ ඇවරියට බෑ මහ පොළොවට බැහැලා සර්ම උස්සගෙන මේ වැඩේ කරන්න. ඒ සඳහා තමයි රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්නේ. පරිපාලන යාන්ත්‍රණයක් තියෙන්නේ. මහජනතාවගෙන් වැටුප් ගන්න, දීමනා ගන්න, ඉන්ධන ගන්න, මහජනතාවගෙන් වාහන ගන්න, රජයෙන් ජනතාවගේ බදු මුදලින් යැපෙන අන්න රාජ්‍ය යාන්ත්‍රණයට තමයි මේක දැතිරෝධ ටික කරකවන්න පුළුවන්කම තියෙන්නේ. උන් ඒක කරන්නේ නැහැ. උන් ඒක නොකර වෙන වෙන දේවල් කර කර ඉන්නවා. අන්න ඒකේ ඛේදවාචකය තමයි අනාගතයේ කන්ද උදරට බදුල්ලේ ජනතාව මූණ දෙන මූණ දීමට නියමිත ඒ ව්‍යසනය. පුදුම රටක් දැන් නිල වශයෙන් ඉල්ලනවා. ජනතාවට නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙනවා. වහිනව නම් එළියට බහැපල්ලා. පස් කඩන් වැටෙනවා නම් වේලි බැඳපල්ලා. එහෙම කියන්න පුළුවන්ද වගකිව යුතු ආණ්ඩුවකට, වගකිව යුතු රජයකට? මේවා ලෝකේ මොන ආණ්ඩුද මේ වගේ ගොන් කතා කියන්නේ? හැබැයි මේ රාජ්‍ය යාන්ත්‍රණය තමයි මේ වගේ නිල නිවේදන නිකුත් කරන්නේ. මේකේ නොකිය කියන්නේ මොකද්ද? උඹලගේ ආරක්ෂාව උඹලා විසින්ම තහවුරු කරගනින්න. තමා විසින්ම තමන් ආරක්ෂාව යන්නලා ඒක අපි කලින්ම කියලා තියෙන්නේ කියලා ඇඟ බේර ගන්නවා. රාජ්‍ය යාන්ත්‍රණය බලන්නේ මේ වගේ ડોකියුමන්ට් එකක් පබ්ලිෂ් කරලා යම් අනතුරක් අනාගතයේදී සිදු වුණොත් අපි මීට කලින් මෙන්න මෙහෙම කිව්වා කියලා ඒ ડોකියුමන්ට් එක ප්‍රොඩියුස් කරලා ඇඟ බේර ගන්නයි. මේක තමයි රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන කැතපාදඩ තුච්ච ස්වභාවය. මේකේ තව කතාවක් තිබෙනවා. මේ උමාවය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා හිමි වෙන දේට වඩා අහිමි වෙන දේ වැඩි කියලා කලින් දැකපු ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න වගේ දේශපාලකයෝ මහජනයා දැනුවත් කළා. සමන්තල වගේ අය සමන්ත විද්‍යාරත්න හැප්පෙන්න පුළුවන් හැම තැනකම හැප්පුණා. මහින්ද අමරවීරලත් එක්ක හැප්පුණා. රජයත් එක්ක හැප්පෙනවා. මෛත්‍රීත් එක්කත් හැප්පුණා. උද්ඝෝෂණ කළා. උපවාස තිබ්බා. උගුරලේ රහ වෙනකන් රැස්වීම් ඇමතුවා. කියන්න ඕන බලධාරීන්ට කිව්වා. කළු ගලේ ඔළුව ගහගන්න ගියේ සමන්තල වගේ දේශපාලකයෝ, වැදගත් දේශපාලකයෝ බදුල්ලෙ බිහි වෙලා ඉන්නවා. අන්න ඒ නිසා සමන්තල තවමත් ඒ සටනේ ඉන්නවා. සටනට නායකත්වයේ දුන්නේ ජනතාව ඒකරාශී කළේ, දැනුවත් කළේ ඒ ජන සමූහයා වටා තව පාට පක්ෂ ජාති ආගම් කුලමල ભેදයකින් තොරව විවිධ සංවිධාන එකතු වුණා. අපිටත් ඇතැම් තොරතුරු මේ පිළිබඳව සමන්ත විද්‍යාරත්න දුන්නා. ඒකනත් අපි මතක් කරන්න ඕන. කොහොම නමුත් අද මේ මූලාශ්‍රයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් නැවත හමු වෙමු. සුබ දවසක්.